අයිබෝන් කිලි පිළිගන්නවා මොනරාගල ටීවී නාලිකාවට අද අපි වෙනස් වීඩියෝ එකක් කරන්නාවේ කොහොමද කිව්වොත් 2020 ජනාධිපති කවුරුන් වෙයිද මොන වගේ සුසුකම් ඇති කෙනෙක් වෙයිද ඒ වගේ විස්තර තමයි අපි ජනතාවගෙන් අහන්න ආවේ අනිවාර්යෙන් තව එකක් මතක් කරනවා මොනරාගල ටීවී නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න මොනරාගල දිස්ත්‍රික්කයේ සිදුවෙන සියලුම පුවත් එසෙනින් දැනගන්න ඕන නම් අනිවාර්යෙන් subscribe කරන්න එහෙනම් අපි යමු වීඩියෝ එකට පරික්කන හත්තාව තරඟයක් තියෙයි එලාටදී කොට මතද නේද ඕතනේ කියනවන්නේ රටට ආදරේ කරන කෙනෙක් අවශ්‍යයි කියලා ඒක ඇත්ත. හැබැයි ඊට එහා ගිය දෙයක් තියෙනවා. රටට වගේම රට තුල ඉන්න ජනතාවට ආදරේ කරන කෙනෙක් මේකට අවශ්‍යයි. මොකද මෙච්චරකල් පාලනය බලයට පත් වෙච්ච පාලකයෝ රටට ආදරේ කරන්න ඇති. හැබැයි සමහර තැන් තියෙනවා රටට ආදරේ නොකරපු තැන්. හැබැයි මම දකින විදිහට එදා තිබ්බ තත්ත්වමයි අද අවුරුදු ගානක් තිස්සේ අපි කියනවා අපි දියුණුවමින් පවතින රටක් කියලා රට දියුණු වෙන්නේ ජනතාව දියුණු වෙන්නේ එහෙමනම් අපි සිටිය යුත්තේ කොතනද රට තුල වගේම ජනතාව තුල සිටිය යුතුයි ඒ නිසා රටට වගේම ඊට එහා ගිය ජනතාවගේ ජීවිතවලට ජනතාවගේ හදවතවලට ජනතාවගේ ජීවිතවලට ආදරය කරන්නේ ජීවිතත්ම ගොඩ ගන්න පුළුවන් නායකයෙක් අපට එතකොට දැන් අපේක්ෂක දෙන්නෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් ප්‍රධාන දැන් එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාසයි පොදු ජන පෙරමුණෙන් ගෝඨා දේරාජන්. මේ දෙන්නගෙන් හිතන විදිහට කවුද වඩාත්ම ගැළපෙන පුද්ගලයා? මගේ තර්කය නම් අර මුලින් කිව්වා වගේම රටට ආදරය කරපු මිනිහෙක් විදිහට එදා 30 වසරක යුද්ධයේ ජය ගන්න ගෝඨාභය මහත්තයා ආරක්ෂක ලේකම්ර විදිහට ජවන්ත වගකීමක් කරයි අපිට කාටවත් නැහැයි බැහැයි කියන්න බැහැ. ඒ නිසා ඒ වගේම තමයි මේ රටේ පහළ වෙච්ච රාජ්‍ය නායකයතුල රටේ ජනතාව 72% ග්‍රාමීය ජනතාව බහුතරය එදා වේල හම්බ කරන් ගන්න දුක්පත් මේ මිනිස්සුන්ට ආදරය කරපු එකම එකම රාජ්‍ය නායකයා කිව්වේ දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතුමාගේ ආකල්පයේ සංකල්පය හා එතුමාගේ ගමන් මාවත නිර්මාණය කරන්න පුළුවන් මේ මහ පොළොව උඩ අපව පළපදියම් කරන්න පුළුවන් එකම නායකත්වයේ විදිහට මම දකින්නේ සජිත් කියලා. එතුමා සුසී කියලා මම හිතනවා. ජනාධිපති කවුරුන් වගේ වෙයිද කියලා අපි අවස්ථාවේදී බස් රථයක ගොඩ වෙන්න හදන්නේ බණු ගොඩ වෙලා ජනතාව මොනා කියේද කියලා මම නම් කියන්නේ මහින්ද මහත්තයා ආපහු එයි කියලා ඇයි එහෙම කියන්නේ අරටින් එහෙම කියන්නේ මේ අපේ මේ යුද්ධ නතර කළා අපේ රටේ දැන් තරුණ තරුණියක් විදිහට මේ රටට අවශ්‍ය කරලා තියෙන මොන වගේ නායකත්වයක්ද? රටට වැඩක් කරන පුද්ගලයෙක්. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා හොඳයි කියලාද කියන්නේ? එතකොට දැන් තාම අපේක්ෂකත්වේ දීලා නැහැ. ඔය හිතනවද සජිත් ප්‍රේමදාසට දෙයි කියලා? එතකොට ගෝඨාභය මහත්තයා හොඳ නැහැ. එහෙම කියන්න මගේ තීරණය සජිත් මහත්තයාට දෙන්න ඕන කියලා. මම නම් හිතන්නේ සජිත් මහත්තයායි කියලා. එයාව සේවයක් කරයිද? අනිවාර්යෙන් කරයි. ඇයි එහෙම හිතනවා? ඒ කියන්නේ හිතන්නේ කොහොමද? එයා දැනටත් ඉතින් එයා වැඩ කටයුතු කරන්න යනවනේ නේ. ඒක නිසා අපිට විශ්වාසයි. සෛස ජනාධිපති කරුණාගේ වේද? දැන් තියෙන ඉස්සංක තාම කියන්න බෑ කවුරුයි කියලා හිතා ගන්න බෑ කවුරුවත් අපිට වැඩකුත් නෑ කවුරු ඔය ඉල්ලන කවුරුවකින් අපිට වැඩක් වෙයි කියලා විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් இல்லන්නේ නෑ තාම ගෝඨාභය රාජපක්ෂ එයාව කරත් සේවයක් කරයි සේවයක් වෙන්න ඕන සේවයක් කරපු කෙනෙක් විශ්වාසම් තියනවා එයා රටේ උද්‍යමයේ වාතාවරණයක් අවසන් කරන බුද්ධිලේ අපට ඒ අපි යුද්ධය ඉන්න මහජනයාට හැදෙන දිනට දැන් මේ වගේ පාරක තොරතුරට යන්න අපි උදා කරා. මේ කරපු වගේම කොළඹ සංවර්ධන වැඩ කටයුතු ගොඩාක් කරලා තියෙනවා. නාගරික සංවර්ධන වැඩ ඒ වගේ ආදැරුවම අද මේ ඉන්නේ ඒ ඔක්කොම අබායට ගිහලා කුණු ගොඩ කොළඹ නද. ඒවා ගන්නකොට අපි දෙනවා මේ වගේ නායකයෙක් තමයි දැනට එන්න ඕනන්නේ ඉතිරි අංක. එයාගේ හොඳ දැක්මක් තියෙනවා.
ගොඩාපේ රාජ මන්ත්‍රී තමයි ඉන්නේ. එයාට ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසුකම් ඇතිද? තිබේ. ඇති බැඳි. ආවට රටේ සේවයක් කරයි කියලා හිතනවද? කරනවා. අනිවාර්යයෙන්ම. ගොඩාපේ රාජ වක්ස්. එයා ජනාධිපති වුණොත් රටේ සේවයක් කරයිද? කරයිනේ. මම හිතන්නේ හොඳට ඉගෙනගත්ත බුද්ධිමත් දුප්පත් මිනිස්සු ගැන හිතන අහිංසක මිනිස්සු ගැන හිතන අපට ඉස්සරහට ගෙනියන්න පුළුවන් සංවර්ධනය කරගන්න පුළුවන් ඉස්සරහට යන්න පුළුවන් හොඳ නායකත්වයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට දැන් අපේක්ෂක දෙන්නෙක් ගැන කියවෙනවා ගෝඨාභය සහ සජිත් ප්‍රේමදාස. කවුද වැඩිපුරම සුදුසුකම් දෙන අපේක්ෂකයා? පුද්ගල මතය නම් මම හිතන්නේ මම දේශපාලනය කරන්නේ සාමාන්‍යයෙන් අද ඕන රටේ දියුණුව තමයි ඔක්කොලික දේශපාලනය කරන්න මම හිතන්නේ වැඩි වැඩලක් තියෙන්නේ ගෝඨාභය මාත්‍රේ තමයි. ජනතාව අතර කතාව අපි දැන් නගර බද ගම්බද ඉන්නකොට නිතරම එහෙම කතාවක් තියෙනවා කියන්නේ ගෝඨාභය මාත්‍රේ තමයි. ඒ කියන්නේ තරුණයෙක් විදිහට මේ රට දියුණු කරන්න පුළුවන් නම් ඒ විදිහට හොඳ අපේක්ෂකයෙක් වෙන්න ඕන කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මම පතන්නේ එහෙම තමයි. ඉතින් මේ අපි ලංකාව ගොඩ යන නායකයෙක් තමයි රට දියුණු නැති රටට ඕන කියලා විශ්වාස කරනවා. සුබ පතනවා. අපේ රට දියුණු කරන්න පුළුවන් හොඳ නායකත්වයක් ඉස්සරහට එයි කියලා බලාපොරොත්තු වෙනවා. සුබ පතනවා. දැන් එහෙම මේ රටේ හරියට ඉන්න බෑ. අජිත් මහත්තයාවත් අනි මහත්තයා මේ නායකයා ඒක නිසා ඒකට ඡන්ද දෙන්නේ නැහැ මම. අර පැත්තක සමාජ ඡන්දයක් දුන්නොත් දෙන්නේ. කොහොමද මන්නේ තමයි මම. ඒ සජිත් ප්‍රේමදාස හොඳ අපිට බඩු මිල වැඩි කරගන්න ඕනේ කියන එක මම බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය බඩු මිල අද කරගෙන ඉන්නවද? කී දෙකක්. ඒක ගෝඨාභය හොඳයි. ගෝඨාභය තමයි තමයි. ගෝඨාභය දිනයි කියලා හිතනවද? ඔව්. සේවිස ජනාධිපති කවුරු හරි වෙයි. මොනවාගේ සුසුකම් තියෙන කෙනෙක් එන්නොත් කරන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ නිදා ජීවත් වෙන්න. ඒත් ගෝඨාභය මහත්තයා තමයි ඉන්නේ. ගෝඨාභය මහත්තයාවත් වැඩක් කරයිද? කරයි. එයාගේ සුසුකම් නැද්ද ජනාධිපති කෙනෙක් වෙන්න? ඒයි සුසුකම් නැති. අපි කියවා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙයි කියලා. ගෝඨාභය රාජපක්ෂ නැතුමාට සුසුකම් නැතිද ජනාධිපති කෙනෙක් පත් වෙන්න? සුසුකම් නැති ඒ වුණාට ඉතින් ඉදිරියට කියන්න බෑ. ඉතින් මොන මොන වෙයිද? එයාව රටට සේවයක් කරයිද? කරන්න ඉඩ තියෙනවා. ඒක දැරුවක් කම දෙනවා. සයිත් ප්‍රේමදාස. සයිත් ප්‍රේමදාස. එයාව රටට සේවයක් කරයිද? දැන් සේවයක් කරා යනවනේ. දැන් රටට සේවයක් කරා යනවා. සේවයක් කරා. වැඩියෙන් කරා. වැඩියෙන් කරයි කියලා දැන් කරා. ගෝඨාභය රාජපක්ෂ. යාර සුසුකම් මැද්ද ජනාධිපති කෙනෙක් නැහැ. බලන්න. හදන්නම දේ. ඇයි තව සුසුකම් තියෙන කෙනෙක් නැද්ද? පාලනය කරන්න පුළුවන් කෙනෙක් තමයි ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ. එයා පාලනය කරොත් රටට සේවයක් වෙයිද? මේ කියලා අපි හිතනවා.